ගෞරවනීය ස්වාමීන් වහන්ස, මේ ප්‍රශ්න ඔබ වහන්සේට යොමු කරන්නට මට අවසර දෙන්න. දිව්‍ය ලෝක, මනුෂ්‍ය ලෝක වැනි සුගති ලෝකයක උපදින්න බැරි වෙනවා කෙනෙක් සිහි මුලා වෙලා මිය ගියහොත්. සිහි මුලාවට පත්ව මිය යන්නට හේතු මොනවද ස්වාමීන් වහන්ස? අපිට මේ පිළිබඳව මුලින්ම පැහැදිලි කර දෙන්න. මෙහෙමයි නෝනා, යම් කෙනෙක් සිහි මුලාවට පත් වෙලා මරණයට පත් වෙනවා නම් බුදුරජාණන් වහන්සේ සිහි මුලාවට පත්වීමට අදාළ කාරණා කීපයක් දේශනා කරනවා. තේරෙනවද? ඒ සිහි මුලාවට වී පත් වෙලා මරණයට අදාළ පළවෙනි කාරණය තමයි යම් කෙනෙක් සීලෙන් දුර්වලභාවයට පත් වෙනවා නම්. තේරෙනවද? බුදුරජාණන් වහන්සේ කියනවා යම් කෙනෙක් සීලෙන් පරිපූර්ණ නම් එයා කවදාකවත් සිහි මුලාවට පත් වෙලා මැරෙන්නේ නැහැ. හොඳ සිහියෙන් මිය ගිහිල්ලා එයා සුගතිය ඉපදෙනවා කියලා කියනවා. එයා සීලෙන් පරිපූර්ණ කෙනා. ඒ වගේ යම් කෙනෙක් සීලෙන් දුර්වලභාවයට පත් වෙනවා නම් ඕනා ඒ දුර්වලභාවයේ හේතුඵල නිසා එයා සිහි මුලාවට පත් වෙලා මරණයට පත් වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එහෙනම් යම් කෙනෙක් සිහි මුලාවට පත් වෙලා මරණයට පත් වෙනවා නම් ඒකට එක හේතුවක් තමයි අනිවාර්යම සීලේ දුර්වලභාවය. ඒ වගේම දෙවනුව බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මෛත්‍රියට අදාළ ආනිසංස දේශනා කරනකොට යම් කෙනෙක් මෛත්‍රියෙන් දුර්වල නම්, ඒ කියන්නේ එයා ද්වේෂය වඩනවා නම්, ක්‍රෝධය වඩනවා නම්, ව්‍යාපාදය වඩනවා නම්, එයා මෛත්‍රියෙන් දුර්වල නම් නෝනා නිරේතුරුව මෙයා මරණාසන්න මොහොතේ සිහි මුලාවට පත් වෙලා මැරෙන්න පුළුවන් කියලා. තේරෙනාද? එතකොට මෛත්‍රියෙන් ලැබෙනා වූ එක ආනිසංසයක් තමයි මෛත්‍රියෙන් තියෙන ආනිසංසයක් හැටියට බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ එයා කවදාකවත් සිහි මුලාවට පත් වෙලා මැරෙන්නේ නැහැ. සිහි මුලාවට පත් නොවි මැරිලා එයා සුගතියේ ඉපදෙනවා. තේරෙනාද? එහෙනම් දැන් බුදුරජාණන් වහන්සේගේ ධර්මයට අදාළව සිහි මුලා වෙලා මරණයට පත් වෙන්න ප්‍රධානම හේතුව තමයි සීලේ දුර්වලභාවය. දෙවනුව බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මෛත්‍රී දුර්වලභාවයට පත් වෙන කෙනා සිහි මුලාවට පත් වෙලා මැරෙනවා කියලා. එතකොට යම් කෙනෙක් සීලේනු දුර්වල නම් මෛත්‍රීනු දුර්වල නම් නොනා අනිවාර්යෙන්ම යා අකුසල් මූලයන් තුල ශක්තිමත් කෙනෙක්. කුසල් මූලයන් දුර්වලයි. ඒ කියන්නේ අලෝභ, අද්වේෂ, අමෝහයන්ගින් යා දුර්වලයි. මෙන්න මේ කාරණා තුන තමයි මුලින් බුදුරජාණන් වහන්සේ සමාජයේ ප්‍රකටව පවතින ওই කාරණා තුන. සීලේ දුර්වලභාවය, මෛත්‍රියේ දුර්වලභාවය සහ අකුසල් මූලයන්ගේ ශක්තිමත් භාවය නිසා මරණාසන්න මොහොතේ කෙනෙක් සිහි මුලාවට පත් වෙලා මැරෙන්න පුළුවන්. මොකද සිහි මුලාවට පත් වෙලා මැරෙනවා කියන කාරණේ නෝනා සමාජයට එච්චර ප්‍රකට වෙන කාරණයක් නෙමෙයි. නමුත් මේ මොහොතේ මම දන්නවා නෝනා, මම දන්න ස්ථාන කීපයකම 10-15 දෙනෙක් ඉන්නෝ, ඒගොල්ලන්ට සිහි කල්පනාව නැහැ. ඒගොල්ලෝ ජීවත් වෙනවා. වෛද්‍ය ප්‍රතිකාර ලැබමින්, ඒ උපස්ථාන ලැබමින් ජීවත් වුණත් නෝනා ඒගොල්ලන්ට සිහි කල්පනාව නැහැ. නමුත් මේ කාරණේ බාහිර සමාජයට එච්චර ප්‍රකට වෙන්නේ නැහැ. ප්‍රකට වෙන්නේ නැත්තේ මොකද? සිහියේ දුර්වලභාවයක් පත් වුණාට පස්සේ එයා පවුලේ අය විසින් සමාජගත කරන්නේ නැහැ. තේන්නාද? ඒක රහසක් වශයෙන් තියාගෙන ඉන්නවා පවුලේ ආත්මගරුත්වයේ උදෙසා. නමුත් අප්‍රමාණ පිරිස අපේ සමාජයේ සිහි මුලාවට පත් වෙනවා මියන. ඒක හේතුඵල ධර්මයක්. දැන් අනාගතයේ මියන මිනිස්සුන්ගෙන් ඕනා බහුතරයක් පිරිස සිහි මුලාවට පත් වෙලා මැරෙන්න ඕනේ ධර්මානුකූල හේතුවක්. ඇයි? සීලෙන් දුර්වලභාවයට පත් වෙනවා, මෛත්‍රියෙන් දුර්වලභාවයට පත් වෙනවා, කුසල් මූලයන්ගෙන් දුර්වලභාවයට පත් වෙනවා. මේ කාරණා තුනට අමතරව නොනා සිහි මුලාවිලා මැරණයට අදාළව තව කාරණයක් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒකට බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ආර්ය උපාදේ කියලා. ආර්යයන් වහන්සේලාට කරන්නා වූ අගෞරවයන් නිසා, ආර්යයන් වහන්සේලාට චෝදනා කිරීම නිසා, නිගරු කිරීම නිසා, විවේචනය කිරීම නිසා මෙවැනි හේතුන් නිසා සිද්ධ වෙන ආර්ය උපවාදයේදී අනිවාර්යයෙන්ම බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා එයා සිහි මුලාවට පත් වෙලා මැරෙනවා කියලා. එතන දැන් මෙතෙන්දී ආර්ය කියන වචනේ අපි ඉස්සෙල්ලාම තේරුම් ගන්න ඕනේ. තේරෙනවද? ආර්යයන් වහන්සේ කියන්නේ කවුද කියලා. කවදාහක්වත් නොනා ගිහි කෙනෙක් සෝවාන්, සකෘදාගාමි, අනාගාමි ඵලයන්ට පත් උනත් එයා කවදාකවත් ආර්යයන් වහන්සේ කෙනෙක් වෙන්නේ නැහැ. ඒක හොඳට තේරුම් ගන්න ඕනේ. දැන් විසාකා උපාසිකාව සෝවාන් ඵලයට පත් උනා. නමුත් එයා ආර්යයන් වහන්සේ නමක් නෙමෙයි. උග්‍ර ගෘහපතිවරයා වේලුකණ්ඨකී නන්ද මාතාව අනාගාමි උත්තමයන්. නමුත් ඒගොල්ලෝ ආර්යයන් වහන්සේලා නෙමෙයි. එතකොට ආර්යයන් වහන්සේ නමක් වෙන්න නම් අනිවාර්යෙන්ම එයා පැවිදි උපසම්පදාව ලැබපු කෙනෙක් වෙන්නම ඕනේ. සාමණේර කෙනත් ආර්ය ගණයට වැටෙනවා. මොකද සාමණේර ස්වාමීන් වහන්සේලා අතර සෝවාන්, සකෘදාගාමි, අනාගාමි, අරිහත් උත්තමයන් ඉන්න පුළුවන්. ඒ නිසා නිරේතුරුවම ආර්යයන් වහන්සේලා හැටියට කිසිම ගිහි කෙනෙක්, මාර්ගඵලලාභී ගිහි කෙනෙක්පත් වෙන්නේ නැහැ. මොකද මට මතකයි මං පැවිදි වෙච්ච මුල් කාලේ එක්තරා ආරණ්‍යක දවස් කීපයක් නතර වෙද්දී ඒ ස්ථානය නෝනා මේ භාවනා උගන්වන ස්ථානයක්. ඒ කියන්නේ සතියකින් සෝවාන් ඵලයට පිළිබඳ සහතිකයක් ඒගොල්ලෝ දෙන තැනක්. ඒතකොට දැන් මේ තැන දා දානේ දවසක් මමත් ආගන්තුකව මෙතෙන්ට දවස් දෙක තුනකට වැඩි දානේ වෙලාවේ දවල් දානයක්, දවල් දානේ වෙලාවේ දානේ පිරිස 20ක් 25ක් ඇවිල්ලා හිටියා. ස්වාමින් වහන්සේලා 3 9යි මමයි
හතර නමක් හිටියේ එතන. නමුත් මෙතන හිටියේ උපසම්පදා භික්ෂුන් වහන්සේලා දෙනමක් විතරයි. මෙතන හිටියා අර භාවනා පන්තියේ ඉගෙන ගන්න උපාසක උපාසිකාවන් 20 දෙනෙක් විතර. දැන් ඒගොල්ලෝ දාන වෙලාවේ දාන ගන්න ඇවිල්ලා තියෙන්නේ. වඩලා ඉන්න මේ පැත්තේ. මේ නාහික ස්වාමීන් වහන්සේ කියනවා අද පින්වතුන්ලාට අප්‍රමාණ සතුට වෙන්න පුළුවන් දවසක්. මොකද අද මෙතන ආර්යයන් වහන්සේලා 20 දෙනෙකුට වැඩිය වැඩි ඉන්නවා කියලා. ඒ කියන්නේ දැන් මෙතන ඉන්නේ ස්වාමීන් වහන්සේලා 4 9යි. එතනවත් උපසම්පදා භික්ෂුන් වහන්සේලා 2 9යි ඉන්නේ. නමුත් මේ ස්වාමීන් වහන්සේ කියන ආර්යයන් වහන්සේලා 20 දෙනෙකුට වඩා මෙතන අද වැඩි ඉන්නවා කියලා. ඒ කියන්නේ මොකද්ද? අර ගිහි පින්වතුන්ලාත් මාර්ගඵලලාභීන් ඒගොල්ලෝ තාරේ ගණේට ඒක කවදාක්වත් නැහැ. විසාකා උපාසිකාව සෝවාන් ඵලයට පත් වුණත් විසාකා උපාසිකාව ආර්යයන් වහන්සේ නමක් නෙමෙයි. අනාගාමී උග්‍ර ගෘහපතිතුමා අනාගාමී ඵලයට පත් වුණත් අනාගාමී ගෘහපතිතුමා කවදාක්වත් ආර්යයන් වහන්සේ නෙමෙයි. ඒතර ආර්ය ධනයට පත් වෙන්න නම් ආර්යයන් වහන්සේ නමක් බවට පත් වෙන්න නම් ඕනා අනිවාර්යයෙන්ම පැවිදි උපසම්පදාව ලැබු කෙනෙක් වෙන්න ඕනේ. එයා තුල සුපටිපන්න ගුණය අනිවාර්යයෙන්ම තියෙන්න ඕනේ. සුපටිපන්න ගුණය කියන්නේ යා කාමයේ නිසරුභාවය දැක්ක කෙනෙක්. කාමයේ ආදීනවයන් දැක්ක කෙනෙක්. කාමයේ තියෙනා වූ බියකරුභාවය දැක්ක කෙනෙක්. එනිසා යා කාමයන්ගෙන් අත්හැරලා ගිහි ජීවිතෙන් මිදුණා වූ කෙනෙක් වෙන්න ඕනේ. එතනයි සංඝයා කියන තැනට ඉති මුල්ම ගුණේ. නමුත් විසාකා උපාසිකා උත්තමාවිය සෝවාන් ඵලයට පත් වුණත් සුපටිපන්න ගුණය නැහැ. කාමයන්ගේ ආදීනවය දැකලා යා ගිහි ජීවිතෙන් නික්මිලා නැහැ.